මෙම වැඩසටහන සඳහා බැතිබර දායකත්වය මීගමුව සහ ගිරියුල්ල පමුණුගම ස්ටෝස් ව්‍යාපාර නිර්මාතෘ සෙබස්තියන් ජයමහ මහතා සහ එම මහත්මිය ආදරෙන් සීපත් කරන ඔවුන්ගේ ආදරණීය දූතරුවන් ඇතුළු පවුලේ සැම විසිනි. महोत्तम वो देवी प्यानंगे सुभारंचिय सपललिस पतल करन्नेट सिय दिवी बहुत त्याच करमीन आलोलनीय गिही पेंदीम अत्थरमीन देवी समितुंगे मिद्युने सेवेट सिय दिवी कैपकल उत्तम पैवीदी दूपुतुंगे आध्यात्मी सलपिलाई पिय सठान මේතක් බොහෝ පිය සටහන් වැඩ සටහනින් අභිනන්දනයට ලක් කරනු ලැබුවේ දේව සේවයට ගිහි බැඳීම් අත්හරිමින් සිය දිව්‍ය කැපකල දෙවියන් වහන්සේගේ ආදරණීය පූජක පුතුන් පිළිබඳවයි. දෙවි මහෝත්තමයන්ට මෙහෙ කිරීම අභිලාෂකත වීමට සියලු ගිහි බැඳීම් අතහැර පූජක දෙවියටම එළඹිය යුතුයද? ගිහි දෙවිය තුල දෙවියන් වහන්සේට මෙහෙ කළ සැදැහැවතුන් නැතිද? අද පිය සටහනින් ඔබ සම්මුඛ වන්නේ ගිහියෙකු ලෙස දිව්‍ය කෙවලමින් ලක්දිව කිතුස්සසුනේ අතිශෝක්තියෙන් නොදිලිසෙන 45 වසක කාල වකවානුවක් පුරා සභාවේ බොහෝ කටයුතු මෙන්ම දෙව්මෙතුරු සංක්‍රිස්තියන් සේවාවේ ඇප කැප වී කටයුතු කළ ගිහියෙකු වූ ජෝෂප් ගම්ලත් මහතා පිළිබඳවයි. කිතුදහම සපල ලෙස පතල කිරීමට කිතුදහමේ මුඛ්‍යාර්ථයක් වූ යහපතේ පැහැපත හෙළි දැක්වීමට පැවදි සංඝයේ සලුපිලි හෝ නියත දේවා සුදුසුකම්ම අවසි නොවේ. කිතුනු කමගෙන කිතුනු කම පොබයන සැබෑ කිතුනු සමාජයක් වෙනුවෙන් බැතිමතුන් තවන පියවරට මෙවන් දැහැමිසිත ඇති මිනිසුන් යෝධ ශක්තියකි. දෙවියන් වහන්සේ මිනිසයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගෙනීමටත් තරවටුවටත් ඉක්මන් වීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුහරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. ශුද්ධ බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ තෝරාගත් මිනිසයන්ව යහපත් ක්‍රියාවලට සූදානම් කරමින් ධර්මිෂ්ඨකම ගැන ගුරුහරුකම් දෙමින් තමන් වහන්සේට මෙහෙ කිරීමට සූදානම් කරනසේක. එසේ උන්වහන්සේ වෙනුවෙන් මෙහෙ කිරීමට වරප්‍රසාද ලබා 45 වස් කාලයක් පුරා පමුණුගම ඇලින් එකොට ශාන්ත සෙබස්තියන් දෙව්මෙතුරේ සංක්‍රිස්තියන් දොහරේට වරම් ලැබූ ජෝෂප් ගම්ලත් මහතා සිය 80 වස් දිවියේ සෙනසුම් සිටින් ඉසිඹ ලබා යෙහින් සතුටින් දිවි කෙවන්නේ සිය දිවියම යහපත් සැදැහැ කාර්යයක් වෙනුවෙන් කැපකල පරමානන්දනීය
උන්මාදයකිනි. ගැයුමෙන් රැඟුමෙන් එදා බොහෝ දස්කම් දැක්වූ පමුණුගම වැසියන්ගේ ආභාෂය උරුම කරගෙන සිටි ගම්ලත් මහතාගේ හැම අතීත ආවර්ජනයකම කලාවට දැක්වූ හැකියාවන් සීපත් කළ යුතුයි. මේ මාගේ නැති වුණ පුතු ආවා මේ මාගේ නැති වුණ පුතු ආවා පිළිගන්නේ මම මංගල සිරියන ප්‍රීතිව මේ මාගේ නැති වුණ පුතු ආවා ලක්ෂණ උපට සලු ඇඟ සරසන්නම් තිෂ්ණ දෙන ආවරණ දත පල දන්නම් ලක්ෂණ උවන්ද සලු ඇඟ සරසන්නම් තිෂ්ණ දෙන ආවරණ ගත පල දන්නම් ගම්බීර රජ මගුලා කරවන්නම් ගම්බීර රජ මගුලා කරවන්නම් පෙම්බර මාගේ පුත සිපසනසන්නම් පෙම්බර මාගේ පුත සිපසනසන්නම් මේ මාගේ නැති වුණ පුතු ආවා පිළිගන්නේ මම මංගල සිරියන ප්‍රීතිව මේ මාගේ නැති වුණ පුතු ආවා ජෝෂප් ගම්ලත් ලදරුවා වර්ෂ 1943 වන්දනාවක් බරට මල්කෙකුළු පෝ දින වෙසක් මහේ 21 වන දින පාවුළු ගම්ලත් පියනන්ට දාව මැටිල්ඩා සපරමාදු මාතාවගේ කුසෙන් මෙලව එළිය ලබන්නේ ලාංකේය කිතුණු සභාවට බොහෝ පැවිදි දූපුතුන් දානේ කළ කරදියමින්ම කලපු සුලඟින් ප්‍රමුදිත වූ පමුණුගම අර්ධද්වීපයේ එලින් එකොඩ ගම්පිය සේදීය මගේ පියා ජී ඩී පාවුළු අප්පාමි එයා කුරුණෑගල ප්‍රදේශයේ ඉතා හොඳ ව්‍යාපාරිකයෙක් ඉතාම දක්ෂ අන්දමින් හොඳින් රැකියාව කරගත්තු කෙනෙක් අවාසනාවක මාත අතරමඟදී අසනීප වීම නිසා අපේ පවුලේ අනාගතයේ එන හිටිය ඇතනි මගේ මවටත් අපටත් ලොකු ප්‍රශ්නයක් පැන නැග්ගා අපේ ජීවිතේ කොහොමද ඉතින් එහාට ගෙනියන්නේ කියලා අපිට තිබිච්ච එකම පිහිට තමයි හවසට අපි සියලු දෙනාම එකතු කරගෙන මේ සූර්යම ඉස්සරහා පිට සුදෝ ජුසේතුමාට දේව මාතා වංශයට යාඥා කෙරුවා එදිනෙදා අද දවස නම් අද ගත කරගත්ත පුතේ හිට දවස අපිට පිහිට වෙන්නයි කියලා අපි යාඥා කළා දිනපතා යාඥා කෙරුවා මිසක් මේ අද ලබන සතියේට එන්න අපිට ලබන මාසෙ වෙන කලින් අපිට කන්න දෙන්න කියලා ඉල්ලුවේ නැහැ හෙට දවස ගැනමයි ඉල්ලුවේ අපි යාඥා කෙරුවා අපි දන්නේම නැහැ ඉතින් ක්‍රමයෙන් අපිට දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා බොහෝ දේවල් ගැන ගීපද වැල්ලියවුණු අතීතය ජෝෂප් මහතා අදත් සිහිපත් කරන්නේ පුදුමාකාර සතුටකින්
मे कलपो पीलीबाधव सुनील शांत अन्वीन सुनील शांत महात्मा अभी गायकिया प्रसिद्ध गायकिया लसन गीत गायना के रुआ सवस काल ऐली गीला सवस काल ऐली पादिमो सुअगेने चित कायल दिरियगेने पादिमो तांडली हैमिल्टनले आवत पारी सारे पामुनु गामदी हित पिबी दे पादिमु तांडले पामुनु गामदी सित पिबी दे पादिमु तांडले සොයුරන් යුග්මේක ලබෙන්දියාව ඇතිව මෙලව එළිය දකින ජෝෂප් ළමාවියේ සුපුරුදු දඟයෙක් පසෙකින් සත් සමුදුරත් අනෙක් පසෙන් හැමිල්ටන් නෙලත් ඉඩත් ඔබෙන් මේක මුකලපුවත් සහිත දියලු පරිසරයක උපත ලබන ඔහු මූලික අධ්‍යාපනයේ අත්පුත් තබන්නේ පම්නුගම ශාන්ත ජෝෂප් කනිටු විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයට ඔහු තෝරාගන්නේ පමුණුගම ගොන්සල්වෙස් මහාවිද්‍යාලයයි. එතකොට උසස් අධ්‍යාපනයේ තක ගොන්සල්වෙස් මහාවිද්‍යාලයට ගියා. ඒ යද්දී පයින් තමයි ගමන් කෙරුවේ. ඇතක්ම දෙකක් විතර දිර ආවේ ගියේ දෙගම කෙරුවේ පයින්. ඒ යන අතරමඟදී ඉස්සර කාලේ මේ කලපුවේ තමයි ගමනාගමනේ තිබුණේ බස් තිබුණේ නැහැ මාර්ග තිබුණේ නැහැ වාහන තිබුණේ නැහැ පුත්තලමේ ඉඳලා මේ කොළඹට යන කලිය මේ ඇල දිගේ තමයි ගියේ පුත්තලන් ඇල තිබුණා දිගටම නාත්තණ්ඩිය පළඟතුරේ හරහා මේ මීගමුවට වැටිලා මීගමුවේ මැදින් මේ කලපුව මැදින් ඒ ජලාශය මැදින් ගමන් කරලා මේ හැමිල්ටන් ඇලෙන් සම්බන්ධ වුණා කෙලීමම කොළඹට කොළඹ තොට ළඟ ජලයට සම්බන්ධ නිසා මාර්ග තොට ළඟ තමයි ප්‍රධාන නගරේ වුණේ ඒ කාලේ ගනුදෙනු කිරීමට. ඉතින් මේ පුත්තලමේ ඉඳලා ගෙනියන පාරුවේ ගෙනියන කොප්පරා පොල් ඒ සියල්ලම මේ පාරේ තමයි මේ ජලයෙන් තමයි ගෙනිච්චි. මෙතෙන්ට දැන් අද කියන්නේ මේ සියලු සාන්තුරංගියේ දෙවිමැදුරක් ඉඳි කරලා තියෙනවා. අද කියනවා සේද උයන කියන නම තමයි අද හැඳින්වෙන්නේ. ඉස්සර මේක ඇලකට කියනවා. රේන්ද තොටුපොළ කියලා කියනවා. රේන්ද තොටුපොළ කිව්වේ මේ අය කෙරුවා බද්දක්. මේ යන පන්න වලින් බද්දක් අය කෙරුවා. ඒ රේන්දයක් අය කෙරුවා. මේ ස්ථානයේ තමයි ඒ කාලේ ඔය රේන්ද පොළ කියලා තිබුණේ. රේන්ද පොළේදී බදු අය කරගන්නවා. ඉතින් අපි ඔහොම යද්දි කොප්පරා ඉල්ලන ළමයි අනේ තණ්ඩිල් මාමේ අපිට දෙන්නකො කොප්පරා මේක කියලා කියලා. එතකොට අර්මිසු කොප්පරා විසි කරනවා. ඇතුලේ බලපුවම මොනතරම් ලස්සනද ඒ පාරුව ඇතුලේ මිරිස් සඹරනවා, පොල් ගානවා, බත්තලි ඉදෙනවා, හොදි ඉදෙනවා, සුවඳේ ඉන්න බෑ. පස්සේ යන්න හිතෙනවා ඔය පාරුව පිටිපස්සෙන්ම යන්න හිතෙනවා නොදැනීම ඒ තරම්. හරි සුවඳයි, හරි ඉඳයි. ඉතින් ඒ අය අපිට කොප්පර විසි කරනවා. ඕමම ළමයි ඇවිටලි කරද්දි සමලට ඒගොල්ලන්ට තරහත් යන සීමාවක් නැහැ දෙන්න. ඔය විදියට අපි ඒ රසවත් ඒ රසයේ බින්දා. අධ්‍යාපනයේ පමණක් නොව ගොන්සල්වෙස් විද්‍යාලයේ බොහෝ කටයුතුවලදී ජෝෂප් ගම්ලත් යනු ඉතාම ඉහලින් කැපී පෙනෙන ශිෂ්‍යෙක්. ඔහු පාසලේ විවිධ ශාස්ත්‍රයන් පුරා සුරුකම් දැක්වුවෙක්. විදුහලේ නම බැබල වූ දීප්තිමත් තරුවක්. එදා මෙදාතුර පාසලේ සිංහල සාහිත්‍ය සංගමයේ සහ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ සභාපති ධූරය දැරූ ගොන්සල්වෙස් සිසුවෙක් වේ නම් ඒ ජෝෂප් ගම්ලත්ම පමණයි. එකල විද්‍යාලයේ කලා කටයුතු සඳහා ඔහු නැතිවම බැරි ශිෂ්‍යෙක්. ගොන්සල්වෙස් විද්‍යාලයේදී මම අධ්‍යාපනයේ පමණක් නෙමෙයි ලැබුවේ කලා කටයුතු. එතකොට මේ ඒ වගේම වෙනත් ක්‍රීඩා ඒ හැම එකටම ඉතාමත් දක්ෂ අන්දමින් මුණ දුන්නා.
हरी आसावें गत के मम मगे कला पटंगे गोन्साले महाविद्यालय अत्यम इलाम ये वेदिका विद मम कलाक मट अद मे मोहदेदी मट मतकाय मग यदा यदा इद्रिपत् प्रसन्टेशन मे रेक्टर्स डे यदा ये मेलो पीयतमागे दवास अभी गायना अभी एक पंक्तिपात कर मम फोम टू एक मम इद्रिपात के लामा पोडी वेडसटहनक एक द ब्लाइंड बॉय कियला द ब्लाइंड बॉय अंध लामे कियला ओ से व्हाट इज दैट थिंग कॉल्ड लाइट विच आई मस्ट नेवर एंजॉयड व्हाट आर द ब्लेसिंग्स ऑफ साइट ओ टेल योर पुअर ब्लाइंड बॉय यू टॉक ऑफ वंडरस थिंग्स यू सी यू से द सन शाइन्स ब्राइट आई फील हिम वार्म बट हाउ कैन ही मेक इट day or night, my day or night myself I make, whenever I sleep or play, and could I ever keep awake with me to always day. මට තවම මතකයි මම අද දිව්‍යනවාසයට පින් දෙනවා මගේ මේ මට මතක තීටින්ද සැලසුවට ඒ වගේම මට උගන්වපු ඒ ගුරුතුමියට කරුණාරත් ගුරුතුමියට පින් අය ලැබේවා මට හොඳින් ඉගෙනුවා ඒ ගුරුතුමිය ඉතාම දක්ෂ ඉංග්‍රීසි වලට හොඳ දක්ෂයි අපිට හොඳින් ඉගෙනුවා අපි හොඳින් ඉගෙන ගත්තා ඒකයි මට අපි මේ දරුවන්ට කියන්න තියෙන්නේ හොඳින් ඉගෙන ගන්න හොඳින් පාඩම් කරන්න උගත මනා ශිල්පයමයි මතුරකේනා අපිට ලැබුණේ ඔච්චරයි දායාදේ ඕකෙන් තමයි අපි මේ ජීවිතේ ගැට ගහගත්තේ අපි ඉදිරියට ආවේ ඒකෙන් අපේ මවගේ පියාගේ විශේෂයෙන්ම මවගේ අභිලාෂය වුණේ මා මිනිසුන් අතර මිනිසෙක්ව සිටිනු දැකීමයි ඒ කාර්යය මම ඉටු කිරීමට බොහොම උත්සාහ කරුවා දන්න උපරිමෙන් මම ක්‍රියා කළා ඒකට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණා අපේ ඉස්කෝලේ ඒ කාලේදී නාට්‍ය කෙරුවා කීපයක්ම ඒ සිංහල සාහිත්‍ය සිංහල භාෂාවට හොඳම ගුරුවරු හිටියා විශේෂයෙන්ම එපිපාණි පලියවඩන නැමැති ඒ ගුරු මහත්මයා තමයි මේ නාට්‍යවල කෙරුවේ ඒ අපිට හුඟක් ආදරෙන් කියා දුන්නා අපි ඒ විදියටම ඒ රංගපෑම් කෙරුවා හරිම ලස්සනට ए गुरुतुमा इताम दक्षे सिंगल सिंगल भाषा सिंगल दायित्येट ए आगे की पीट अभी ये नाट्यान केरुवा पासले रंगदेखो नाट्यांट जोशप सिसुआ नेतिवम बेरी चरितांग नलुवेक पवट पत्थुना पसुव पमुनुकम गमे पोलकोट वेदिकामत रंगदेखो टीट समाज नाट्यवल बोहोविट ओहुट लेबुने प्रधान चरितयाई इकल प्रदेशे जनप्रिय नाट्य युग्म्यक्वो आदरे पराधय सह लेटलेयन नाट्यान्हि प्रधान भूमिकावट पनपिवे जोसफ तरुणेयाई अपे गमे कला कटयुतु इताम सार्थकव केरुणा हैबै अपे मे प्रदेशे सियलु दिनाम मे प्रोफेशनल आर्टिस्ट ला नेमेई ए कियन्ने वृत्तिमय मे कलाकारुओ नेमेई वेन रखिया कर गमिक विनोद समय के हाई अपे प्रदेश मूद वेरले साध्य तीयना ओ गल मिनस पुर्दीला वेड़ दिन दीवर निशा मे मेटिया हई कथा कर एक निशा वाचिका बिने की लतीनों रंग कला एक अपे आई आए उगन देखने वो हई कथा करना अपी वो रंग शाला एलपिस्टन की वै एम बी ए शाला रामकृष्ण शाला वेलवत् එතකොට කොයිද සර්වෝදය ශාලාවේදී මොටුවේ මීගමේ නවරංග ශාලාවේදී කොච්චි කඩේ නවරංග ශාලාවේදී ඔයාලා හෝල් එකේ ඈතට යන්න කෑ ගැහුවා ඒක අපේ හැම නළුවෙකුගේම හොඳ කටහඬ තිබුණා ඉතින් ඒකින්ද වාචිකාභිනේ හොඳින්ම කෙරුණා ඒ වගේම තමයි ආංගිකාභිනේ ආංගිකාභිනේ කියන්නේ අංගපසඟ හොඳට सामान्य निकन खता कर दी कथा करने नालू वागे तो मैं अभी पति मीनस मुकद मे एक्शन डाल कथा कराने इधर अत पाए वेसल अंग चालने कर ला ये कथा करान पुल ए है कि आव इधे मत इवन हेम नालू एक उठम है भाई हेम एक आकम नोमिले तमाई पेड़ ये दावसल नोमिले पेड़ न पुन निशा वट अपट विशाल वेदान दरन बैरू गया अभी
ඇඳුම් පැළඳුම් වලට කෙරුවේ ඒ ගෙදර ඉන්න කාගේ හරි සාරියක් දෙකක් ගෙනල්ලා පටලගෙන වේට්ටියක් ගෙනල්ලා පටලගෙන ජටාවක් ඔළුවේ බැඳගෙන ලෝගුවක් ඇඳගෙන ඒ වගේ මේ අපිට සොයා අතේ පය මට්ටමින් සොයා ගන්න පුළුවන් ඇඳුම් පැළඳුම් ඇඳගෙන තමයි අපි නාට්‍ය පෙන්නුවේ මොකද නොමිලේනේ පෙන්වන්නේ ඒ වගේ තමයි වේදිකා භාණ්ඩ වේදිකා භාණ්ඩ අපිට අද වගේ ඔය මේ මේ එක එක තැන් වලින් ගේන්න ගන්න බෑ අපි ඒ අවට ගෙවල් වලින් ඔය පුටුවක් දෙකක් මේස කෑල්ලක් තියෙනවා නම් කවිචියක් ඒ වගේ දේවල් හොයාගෙන තමයි අපි නාටකම් පෙන්නුවේ ඒ කාලේ නොඑක් නාට්‍ය පෙන්නුවා විශාල වශයෙන් අකිහිර පුත්‍රයා එතකොට ෆැබියුලා ඇලොයි කොටිගාවත්ත මහත්මයාගේ එතකොට එම්පී නෙත්‍රසිංහ ශූරින්ගේ එතකොට බීඩී ජුවන්නප්පුහාමි මහතාගේ එතකොට හෙන්ද්‍රික් ජයමාන මහත්මයාගේ ඔය කියන නාට්‍යවල හොඳට මේ ගම්වල පින්නුව ඇති වෙන්න මිනිස්සු හරි ආදරෙන් බැලුවා ඒ කාලේ නාට්‍ය මේ මංගල්‍යයක් පවුණාම පින්නන්නේ නාඩගම් නාට්‍ය මිසක් මේ මේ අද නම් දඟර නැටුම් වේගරී සින්දු ඒ වගේ සාහිත්‍ය සංගීත සම්දසන අද පවත්වන්නේ එදා එහෙම නෙමෙයි එදා එදා පැවැත්වුවේ සුද්ධවන්තෙන්ගේ කතා වස්තු පිළිබඳ ඒ උත්සාහගේ කතාව හෙලෙන කතාව පැබිලා කතාව ඔය වගේ සුද්ධවන්තෙන්ගේ කතා වස්තුන් තමයි එදා පෙන්නුවේ ඒකේ අපි ඒ කාලේ කිව්වේ ආනන්දයෙන් ප්‍රඥාවට යන්නයි අපි කිව්වේ ආනන්දයෙන් ප්‍රඥාවට කියන්නේ බොහොම සතුටින් ප්‍රීතියෙන් අන්තිමේදී ප්‍රඥාවන්ත පණිවිඩයක් ගෙන දුන්නා මේ අපි මේ කලාකෘතින් තුලින් ඒක තමයි එදා කියුවේ අද කොහොමද වෙන්නේ කියන එක නම් අට මලට කියන්න බෑ මම රඟපෑවා පෘතුගීසි කාර්යයක් හැටියට පෘතුගීසි බ්‍රෙන්ජර් කෙනෙක් හැටියට රඟපෑවා මේ එක නාට්‍යයක අපේ ගමේ පෙන්නපු නාට්‍යයක ඔත්තුකාරයෝ කියලා ඒකෙදි මම කතා කරුවේ පෘතුගීසි භාෂා මේ සාමාන්‍යයෙන් කතා කරන්න අපහසු ඒ ජාතිකයෙක් හැටියට ඒ මේ බලෙන් උනුඹ පැලියන් ගිල්ලා මේක හොඳට කරගෙන යන්න ඕනේ මතකද උඹ මේක ගිල්ලා කරගෙන ඔත්තුකාරයෝ හොඳයි කියලා අපිට පෙන්නන්න ඕනේ හරිද හොඳයි උඹ පැලියන් පැලියන් එකල පාසල හැර යන පමුණුගම් අර්ධද්වීපයේ බොහෝ තරුණයන්ගේ රැකියාව වන්නේ දීවර රස්සා වූවත් උසස් අධ්‍යාපනය සිය කිතුණුකම සමග සම්මෝසමේ බෙදා හදාගත් ජෝෂප් ගම්ලත් තරුණයා ගන්නේ වෙනත් මගක්. පාසලට සමුදෙන ජෝෂප් ගම්ලත් තරුණයා ප්‍රථම රැකියාව ලෙස තෝරාගන්නේ කතෝලික පොත්හලේ කළමනාකාර තනතුරයි. දෙවි සමිඳුන්ට සේවය කිරීමට පැවිදි දිවිය තෝරා නොගත්තත් ඊට ගැළපෙන මාර්ගයක් තෝරා ගැනීමට ජෝෂප් ගම්ලත් උත්සුක වී තිබෙනවා. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා මම පාසල් ජීවිතෙන් පස්සේ ටික කාලයක් මේ බීගමුවේ නව තහනායමේ සේවය කෙරුවා. අවුරුදු එකමාරක් පමණ මේ මම පදවි සංගමයට තීරණපත් වුණා අපේ දෙව්මැදුරෙන්. එතකොට ඒ පදවි සංගමය තුලදී මට සිද්ධ වුණා මේ පොත්තල බොහොම අමාරු තත්ත්වයකට වැටිලා තියෙනවා කියලා ඒක ගොඩ ගන්න ඕනයි කියලා. මගේ අභිලාෂේ වුණේ ඒක කොහොමාරි මගේ දක්ෂකම් පෙන්නලා ඒක නගලා ගන්න ඕනයි කියලා. ඒකින්ද මට තේරුණෙත් නැහැ මම කිසිම මේක අර්ථ මේ මගේ මාපිලිබඳ හිතන්නේ නැතුව මම ඒ පොත්තලේ වැඩ කටයුතු වලට මම අතහිත දීලා වැඩ කෙරුවා. එතකොට ටික කාලයක් යද්දි ඒක කෙලින් කරගන්න පුළුවන් වුණා. මම ඒ නිකන් ඒක විජාභාවයක් වෙලා තිබිච්ච ඒක හොඳට හැම ආයිටම් මේකටම බින් කාඩ් එකක් දාලා ස්ටොක් එකක් අරගෙන පාලනය කෙරුණා ස්ටොක් එක ලස්සනට ඕන වෙලාවට කාඩ් එක බලපුවම තියෙන ස්ටොක් එක කියන්න පුළුවන් තත්ත්වයට පාලනය කෙරුවා. ඒක හොඳ තත්ත්වයට පත්වීම නිසා මට එහිම මම අවුරුදු එතකොට දෙකහමාරක් විතර ඒකේ සේවය කරලා තිබුණා බෝඩ් මෙම්බර් කෙනෙක් හිටියට බෝඩ් මෙම්බර් කෙනෙක් හැටියට. එතකොට මට කළමනාකාරව ධූරය බාර ගන්නයි කියලා කිව්වා බාර දුන්නා. මම ඉතින් බෑයි කියලා ඒ වුණත් ඉතින් ඒත් මගේ පුද්ගලික මේකක් නෙවෙයි පොදු යහපත වෙනුවෙන් කියලා මම බාර අරගෙන කෙරුවා හොඳ ලස්සනට. මම කුඩා කාලයේදී වයස 10 තරම කාලයේදී මම කොළඹ ගිහිල්ලා මම සේවය කරපු කතෝලික පොත්වලට ගොඩ වුණා නිකමට.
गुड वेचाम मम दसन सरसलती नत्ल काले गवल कटल शोकेसुडतीलना एक सैज एक प्रमाण मम है गोडवेलाकोट मे गाने के अरी लसन सरसलती मम थिंग आ हाईल आप एलियट बेस बेहला ए पदिक वेदिक आवट आवा अविला हे भाई आप हूँ बेलव मम कतोल की तीनों कैथली बुक डिपो के बोर्ड के दाल तीनों मे मट हितुने मे आयतने मट याम दास अनागत कलमनाकार पुलवांगेला मट हीने का दावत मट दिव्यनाश याश बल दिव्यनाश कल हेकि देख नेतला मम साक्षी देना मट हेकि अनागत मे कतोल के पोथली यदा ये गोड़ पड़ी को मम दिन पल हेट कल हिटपू को मेके कलमनाकार दूर लीन जोसफ कमला तरुणयाट देवीप्यानन लबादी एते थलिंतुवलिन्म उन्वान सेव पससन्नट तम तरुण जीविते वेडीडक वेन्करलीमट ओवे सुना देवी समिदु उत्पत्तिय सेहिपत् करेन नत्तल कालेदीत दुक्प्राप्तिय सेहिपत् करन चतारिक समयदीत पमुनुगम कलाकरुवन्गे बोहो निर्माण समाजगत करीमट जोसफ तरुणया पेरमुन गनु लबुवा लेवतुलटा साउसिरीन प्रेमानंद सुरादीपति देवनादेना पौदानयान गलवांद मनापसीति अहुअ जुदा याउअ नापुरंद खंटक क्रीट माती अभी गमे काले हरियट मे जेसुगे दुःप्राप्ति काले मे गंगोल समाजे तुले पुदुमाकार विधियट येसुगे ये दुःप्राप्ति मे दुन्ना राटट समाजेट अद ये किसी दे पेंड ने एवाट मुल्लुने जाको मे गोंसाल्वेस पियतुमाला जाको मे गोंसाल्वेस पियतुमा होंदट सिंगल भाषा इगेनगेन सिंगलिंग पोत राशिया क्ली हुआ पसाम पोत देश नानावे पसाम पोत देश नापोत एवागे वेद काव्य देव वेद पुराणे महा जान जान जानानंदने अज्ञान औषधे ज्ञानांजने क्रिस्तियानी पल्लिय प्रार्थना माला अतट क्रिस्तियानी पल्लिय की पोत मिनसु होयेनो हरियट ये काल मिनसु पाविच्य करला ये क्रिस्तियानी पल्लिय कट्टु मंदिरम याज्ञाव हरियट भाविता करला दुंगल मे अमनुष्य गति ओकोम याकुं दुर्गिरी में पाव खेरुआ ये मिनसु ताम गियेनो दियनियन दिनेक पौले बर करट गनीमट देवियन वहंसे दायाद कल एकम पुतुनुवन देवियन वहंसे के देवराज्ये अपोस्तलिक कार्य संदहा कैप करमीन देव सेवेट एकतु किरीमट जोसफ कमलत पियानन पसुगामी वूये ने අප
අපේ ගෙදර දරුවෝ 5 දෙනෙක් හිටියා. ගෑනු දරුවෝ 4 දෙනයි එකම පිරිමි දරුවයි. අපි මේ පල්ලියේ සේවය කෙරුවා අපේ මුළු පවුලම. එතකොට ඒ කාලේදී අපේ ඔය පිරිමි දරුවා සෙමිනරියට යන්න ඉස්සෙල්ලා මේ එයා පාසල් යන කාලේ හිටමු මේ ඥානාර්ථ ප්‍රදීපයේ බෙදා හැරීමේ කටයුතු කෙරුවා. අදත් අපි කරනවා. අදත් අපේ තරුණ දුවක ඉන්නවා. එයා ඒ වැඩේ නිරතව ඉන්නවා. ඉතින් මේ ඒ වාගේ අපි පල්ලියේ අපිට ලැබිච්ච පන්නරය අනුව අපේ පල්ලියේ හිටපු සෑම පියතුමෙක්ම අපිට ආදර්ශමක් වුණා. අපි හරියට ඒ අයගේ ආදරය ලැබුවා, ආදර්ශය ලැබුවා. ඒ අනුව තමයි අපි මේ පුතාව පූජකතුමෙක් කරන්න අපිට සිද්ධ වුණේ. අපි කැමැත්ත දෙන්නේ. අපිට තේරුණේ නැහැ අපේ ආර්ථික ප්‍රශ්නයක් ගැන අපි හිතුවේත් නැහැ. අපිට අපේ දරුවෝ දීයේ දෙන්න තියෙනවා කියලා වට හිතුනේවත් නැහැ. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා මේ දරුවවත් මේ උන්වහන්සේට දීලා මේ සේවයට අපි කැප වුණා. දෙමාපියන්ගේ ජීවිතේ බොහෝ වෙලාවට තමන්ගේ දරුවන්ව යහපත් අනාගතයකට යොමු කිරීම තමයි අරමුණ. ඉතින් අපේ තාත්තා ලොකු ඉලක්කයන් එක්ක ගිය කෙනෙක් නෙමෙයි මම දකින විදිහට. තාත්තගේ ජීවිතයේ තිබුණේ බොහොම නිදහස් ආරක්. තාත්තා කතෝලික පොත්හලේ කර්මනාකරු හැටියට වැඩ කරන කාලේ මට මතකයි කොයි වෙලාවකවත් අපිට බල කරලා ආයාසයෙන් මේ ඉලක්කවලට යන්න කිව්වේ නැහැ. බොහොම නිදහස්ව මේ දේවස්ථානයේ සංක්‍රිස්තියන් සේවයේ යෙදෙමින් හිටියා. ඉතින් බොහෝ වෙලාවට තාත්තා රැකියාවට යද්දී මේ ඒ ඉඩ ප්‍රස්තාව මට තමයි හිස්තැන පුරවන්න උනේ. දේවස්ථානයේ වැඩ කරන්න සිදු වුණා මගේ සහෝදරියෝ එක්ක. මං හිතනවා මෙතන තමයි මගෙත් දේව කැඳවීමේ පළමු බීජය ලැබුණේ. මොකද මෙච්චර ගිහි ජීවිතේ ඉඳගෙන තාත්තා මේ වගේ කැපකිරීමක් කරද්දී ඒ අඩිපාරේ යන්න ඕන කියලා වැඩි ආකර්ෂණයක් කියලා මා හිතන්නේ. මං කිව්වොත් නිවැරදි. දේවස්ථානයේ ඇසුරෙම ඉඳලා පියතුමන්ලගේ ආවාසය ලැබමින් මේ තාත්තගේ වැඩේ කරන එක තමයි මම කළේ. ඒකෙන් මම ක්‍රමක්‍රමයෙන් දේවසත්තරකට ඇතුළු වෙලා අද පූජක සේවාවට කැප වෙන්න ලොකු පන්නරයක් ලැබුවා. ඉතින් ඒකේ අතිවාරම සහ ගෞරවය තාත්තට තමයි ඇත්තටම හිමි වෙන්නේ. වත්මනේ හලාවත පදවිය නියෝජනය කරන ගරු අනුර නිලේන්ද්‍ර ගම්ලත් පදවි පූජක පියතුමා, ජෝෂප් ගම්ලත් සහ මේරි ජොහානා මුතුකුඩ කුටුම්බයේ එකම පුතණුවන්. එතුමා හලාවත පදවි ධර්මදූත අධ්‍යක්ෂ පියතුමා ලෙස මේ වන විට මහඟු කාර්යයක් ඉටු කරනවා. යාඥා ජීවිතයට බොහෝසේ ඇලුම් කරපු කෙනෙක් තාත්තා. බොහොම නිහඬව ගැඹුරු වේලාවක් මං හිතන්නේ දේවස්ථානයේ සේවය කරන අතරතුර කලින් ගිහිලා දේව මෙහෙයන්ට කලින් යාඥාවට ඇතුළු වීම සාමාන්‍ය හුරුවක්. ඉතින් ඒ නිසා ඒ හුරුව මටත් ලැබුණා. මං හිතන්නේ අපේ පවුලේ සියලු දෙනාට මේ හුරුව ලැබුණා. යාඥාවට ගැඹුරින් ඇලුම් වෙන්න, ධානපර ජීවිතයට අර භාවනාශීලී යදුමට සම්බන්ධ වීම මේ තාත්තගේ ගමන් මඟ ඔස්සේ අපි ලැබුවා. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික බලමණ්ඩලයේ ක්‍රියාකාරී කලාකරුවෙකු වන ජෝෂප් ගම්ලත් වර්ෂ 2011 රාජ්‍ය කලා සම්මාන උළෙලේදී රාජ්‍ය කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබන්නේ ඔහු විසින් කාලාන්තරයක් පුරා කලාවට කළ සේවය අගය කරමින්. කලා භූෂණ සම්මානය මට ලැබීම පිළිබඳව මම හරියට සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම ඒ කාලෙදී අපි කරපු ඒ සේවාවල් කෙරුවේ ඔවා බලාගෙන නෙමෙයි. නමුත් ආපහු හැරිලා බලපුවහම අපිට තේරෙනවා අපි යමක් කරලා තියෙනවනේ කියලා. ඒවට ප්‍රතිඵල තමයි මේ කියලා අපිට ඒකේ සදාන් කරලා තියෙනවා. ඔයාලා ඒකට කරපු සේවයට, අනගි සේවයට අපි ස්තුතියක් හැටියට අපි මේ ප්‍රදානය කරනවා කියලා. හරි සතුටුයි මට, හරිම සන්තෝසයි ඒ වගේ දෙයක් අපිට ලැබීම ගැන. විවිධ හැකියාවන්ගෙන් සන්නද්ධ ජෝෂප් ගම්ලත් කිතුනු කලාකරුවා රූපවාහිනී මාධ්‍ය තුළද විවිධ වැඩසටහන් සඳහා
රංගනයෙන් හා ගායනයෙන්ද පසුතල නිර්මාණයෙන්ද දායක වී තිබෙනවා. ගුවන්විදුලියේද 1980 වසරේ සිට වැඩසටහන් රාශියකට සම්බන්ධ වන්නේ දිවිපියාණන්ගේ සුභාරංචිය සුපතල කිරීමේ අභිලාෂයෙන්. මා හිතන්නේ තාත්තා ගොඩාක් මේ පමුණු ගැමියෙක් වීම ගැන ආඩම්බරයි. සාමාන්‍යයෙන් අපේ පමුණුගම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ලොකු ආඩම්බරයක් තමයි අපි පමුණුගම කියලා කියන්නේ කොහේ ගියත් පුදුම ආසාවක් දක්වනවා. තාත්තා ওই පමුණුගම උරුමේ රකින්න කැපවෙච්ච පරම්පරාවේ එක පුරුකක්. ඒ නිසා හැමතිස්සෙම මේ ගමේ තියෙන ඔය නූර්ති නාඩගම් කලාව මේවා හොයාගෙන ගියා. මං හිතන්නේ තාත්තලගේ වැඩිහිටියන්ගෙන් යම් ආభాෂයකුත් ලැබලා ඇති. ඒ ඇසුරේ අපි පුංචි කාලේ ඉඳලා දැක්කා මේ නාට්‍ය කලාවට පුදුම විදිහට ඇලුම් කරනවා. ඒ විතරක් නෙමෙයි මම පෞද්ගලිකවම මගේ අනිත් සහෝදරියෝ එක්ක බොහෝමයක් නූර්තිවල අත්වැල් ගායනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අපේ කැමැත්තකින් නෙවෙයි තාත්තා අපිව බලෙන් වගේ එක් කරගෙන ගියා. ඉතින් ඒ හින්දා අර අමුතුම කලාත්මක ඇසකින් ලෝකය දකින්න සමහරවිට අපේ ගෙදර ලොකු ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. මොකද තාත්තා ඒ පැත්ත ඇත්තටම හිතුවේ නැහැ. තාත්තට තිබුණේ නැහැ ලොකු ඉලක්කයක් අපිව මේ රැකියාවලට යොමු කරනවා. වෙන එකක් තියා පූජා ප්‍රසාදිවරයෙක් වෙන්නවා තාත්තා මට කොයි වෙලාවකවත් ආයාසයකින් බල කෙරුවේ නැහැ. නමුත් ඒ පරිසරයක් ගොඩ නැගුවා මේ නාට්‍ය නිර්මාණ කලා හැකියාවන් මේ ගමේ කිතුණු උරුමයත් එක්ක ඉදිරි ගමනක් යන්න බොහොම නිදහස්ව. ඒක ඇතුලේ ඔබට අවශ්‍ය දේ තෝරගන්න කියලා. ඉතින් එහෙනම් මම මේ වගේ වෙලාවක අගය කරනවා. ලංකාවේ හැම තැනකම වගේ වේදිකාවන් වල විවිධ වේදිකා නාට්‍ය නිර්මාණ වලට මේ අපේ පවුලේ සියලු දෙනාව සම්බන්ධ කරගෙන අපිව ශක්තිමත් කළේ මේ දැවැන්ත චරිතයක් හැටියට තාත්තා. ජෝෂප් ගම්ලත් මහතාගේ විශිෂ්ටතම ගිහි අපෝසලික කාර්යභාරය වන්නේ වසර 45ක් පුරා පමුණුගම ඇලෙන් එගොඩ ශාන්ත සෙබස්තියන් දෙව්මදුර ආරම්භයේ පටන් සංක්‍රිස්තියන් ධූරය දැරීමයි. මගේ සේවය මම ඒ කාලේ ඉඳලම අර පියතුමා කවුද මොයිස් පියතුමා බැලුවා මෙතන වෙන සේවයේ ඇටි බල්ල මගෙන් එහෙම දවස් ඒකවදා එතන රැස්වීම තියදී නුඹේ නම කියලා එයා කතා කරන්නේ ඒ විදිහට. එයා රට සුවහන්සේ නුඹේ නම කිව්වම මම මගේ නම කිව්වා. නුඹ මීට පස්සේ මේ පල්ලිය බලාගෙන ඉන්න ඕන සංක්‍රිස්තිය වැඩිට මම පත් කරනවා කියලා කිව්වා. ඔබේ අත දිගු කරලා මගේ අත් මත තියලා ජේසුනි මගේ දෑත ඔබේ සේවෙට ගන්න ඔබේ අත දිගු කරලා මදපා මත තියලා ජේසුනි මගේ දෙපා ඔබේ සේවෙට ගන්න මම පල්ලියට සේවය කරනවා. අපි මුළු පවුල පිටින්ම උදව් පදව් වෙලා ඒවා කරගෙන හිටියා. මේ අපිට අපි ගැන හිතක් ආවේ නැහැ මොකද්ද දැන් අපි කරන්න ඕනේ අපි පුද්ගලික දේවල් කොහොමද ඒවාව මතක් වුණේ නැහැ. අවුරුදු 46 යන කලියම දිව්‍යදාස වෙනුවෙන් සේවය කරද්දී මේ අපිට අපහසුය මේ මුදල් හදල් ප්‍රශ්නය ඔවා කිසිම දෙයක් ගැන තැකීමක් තිබුණ නැහැ. ඔබේ අත දිගු කරලා මගේ පපුවට තියලා ජේසුනි මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න අපිට ඒ කිසිම අමාරුවක් මේකට තේරුණේ නැහැ. දෙවියන් වහන්සේ තුල අපි ඒ සියල්ල දරාගෙන හිටියා. අපිට හරි ලොකු සැනසීමක් තියෙන්නේ අතීතයේ දිහා හැරිලා බලපුවාම. පමුණුගම මීසම් සේවක ලෙස එදා මෙදා තුර එනේරික සේවයේ යෙදුන ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා සෑම දිනෙකටම ජෝෂප් ගම්ලත් මහතාගෙන් ලැබුණේ පුදුම සහයෝගයක් සහ සුහදත්වයක්. ඒ ඔහුගේ සංක්‍රිස්තීන් රාජකාරියේ තිබූ ආදරයත්
දෙවිපියනන්ට තිබූ භක්තියත් නිසාවෙන් ජෝසප් ගම්රත් මහත්මයාගේ කැපවීම සේවාර්ථීන ආදරය දෙවස්ථානයේ බැඳීම නම් හරීම අපූර්වයි උදේ පාන්දර පටන් ගත්ත වෙලේ ඉඳලා හැම මොහොතකම ගෙදර දෙවස්ථානය දෙවස්ථානයේ ගෙදර මේ සක්මන් කිරීම කොච්චර කාලයක් කරන්ට ඇද්ද පුරා අවුරුදු 25ක් තිස්සේ තමයි තා පණමෙන් ආදරයක දෙවස්ථානයේ හැම කවුලුවක්ම හැම දොරක්ම හැම බින් අගලක්ම එතුමා හොඳාකාරව දන්නවා ඒ සේවාවේ දැක්ම හරිම අපූර්වයි කැපවීම යාඥාවේ ආධ්‍යාත්මිකත්වය ඒ වගේම ලෙන්ගතුකම එන හැම කෙනායකම කතා බහ කරමින් දෙවස්ථානය ගැන කතා කරමින් අතීතය ගැන කතා කරමින් ඒ තමන්ගේ හැකියාවන් පවා ඉස්මතු කරගනිමින් අත්දකින්නා වූ අත්දැක්කව ජීවිතය ගැන නම් ඉතාම ගැඹුරු ආදරයක් අපට තියෙනවා මොකද ඒ තරම්ම ඒ මහත්මාගේ නිවුණු ජීවිතය නිර්හංකාර ජීවිතය ආධ්‍යාත්මිකත්වයේ කැපවීම වගේම සැබෑ කිතුනුවේ කියන ඒ ගුණාංගයේ ඉතාම ලස්සන නිරූපණය කළා ඒ වගේම අපි දන්නවා ඉතවානංගී තිබෙන හැකියාවන් ගායන හැකියාව සංගීතය නීතිය පිළිබඳ හැඟීම ඒ පමණක් නෙමෙයි පැරණි පොත්පත් කටපාඩම්ෙන් කියන්න පුළුවන් මම හිතන අපේ තියෙන මේ ලස්සන බැතියක් තම ශ්‍රීලේ බැතිය සමස්ත යාඥාව කටපාඩම්ෙන් කියන්න පුළුවන් අනන්ත පියාණේ කියන ඒ නිවරදි ශ්‍රුතිය අනුව මම හිතන්නේ ගමේ ඉන්න අතලොස් අතර ඉතමයි ප්‍රධානත්වයක් ගන්න මේ තරමට නිවරදිව ඉතාම ලස්සනට ඒ යාඥා උච්චාරණය කරමින් ඉටු කරන්නා වූ ක්‍රියාව නම් ඉටු කළ ක්‍රියාව නම් කියා නිම කරන්නට බෑ උඩක් අය දුක් වුණා එතුමා විශ්‍රාම ගන්න උත්සාහ කරන කාලෙදී හැමදාම දිනම කිව්වේ ඉක්මන් වෙන්න එපා අපි උත්සාහ කරන අප ඔබතුමත් එක්ක කොහොම හරි කටයුතු කරන්න ඉන්න ඉන්න කියන මම හිතන්නේ එහෙම කියමින් තව අවුරුදු 3ක් විතර එතුමා ඒ ශාරීරිය ටිකක් දුබල වුණත් ඉතා කැමැත්තෙන් කැපවීමෙන් උදේ පාන්දර මම කල් මතක් කළා වගේ නැගිටක නැවිලා සීනුව නාද කරනවා නිවරදිුන් නාද කරනවා ඒ වගේ යාඥා ආරම්භ කරනවා දේවස්ථාන සකසනවා හැන්දෑවට හැම දොරක් ගානෙම ගිහිල්ලා අඟුළු බලලා වහලා කරලා වීටු ළඟට ගිහිල්ලා හැම ස්විච් එකක්ම දාලා ඒ ගත කළ ඉටු කළ කාර්ය නම් තාමත් හැමදෙනාම කතා කරන්නේ ඉතාම ලෙන්ගතුකමකින් ගැඹුරු ආදරයකින් ගම්රත් මහත්මයාගේ ඒ සැබෑ කිතුනුවා කියන දැක්ම කිතුනු ලීලාව කිතුනු ආරේ නම් මං හිතන අපේ පවුණුගමට මහා ආශිර්වාදයක් ඒ પરම්පරාගත ජීවිත ගැපවීම ඉදිරියටත් අපි ප්‍රාර්ථනා කරන තුමන්ගේ પરම්පරාවේ දරුවන් තුලින් තවත් මුහු වේවා කියලා අපි ලස්සන පරිසරයට දේවස්ථානයට අපි කතෝලි ගම්මානයට ගම්ලත් මහතාගේ සේවාව තුල ඔහුගේ දියණියන්ගේද විශාල සහයෝගයක් ඔහුට ලැබුණා ඇය සිය පියාගේ රාජකාරී බොහොමයක් ඉටු කිරීමේදී ඒවට උදව් කළා අදත් ඇය අධ්‍යාත්මික වශයෙන්ද බොහෝ ක්‍රියාකාරකම් තුල දේවස්ථානය හා සම්බන්ධ වී සිටිනවා ඇත්තෙන්ම අපේ තාත්තා සරල චාම් දීපෙතක් ගත කරපු කෙනෙක් දෙවිඳුන්ගෙන් ලද හැකියාව තමා සතු පමණක් කර නොගෙන මුළු ලෝව වෙත විකාශනය කිරීමට ඔහු දැරූ උත්සාහය අපමණයි ඒ තුල මටද ඔහුට උපකාර කිරීමට හැකි වුණා ඒ නිසාම මේ අවුරුදු 46ක් මේ දක්වා දේවස්ථාන කටයුතු වලට සම්බන්ධ වෙලා මගේ පියා වැඩ කටයුතු කෙරුවා. ඔහුගෙන් ලද පන්නරිය නිසා මමද තවදුරටත් දේවස්ථානයේ වැඩ කටයුතු වලට සහාය වෙමින් ජීවත් වෙනවා. ඔහු තම කාර්යයන් විශ්‍රාම ගියත් අදටත් අපව ඒ තත්ත්වයට උනන්දු කරනවා. දේව සේවය වෙනුවෙන් යමක් කරන්නට අපලද හැකියාව තුලින් දෙවියන්ට කළ යුතු දේ කර යුතු බව අපට හැම විට මතක් කරලා දෙනවා ඇත්ත වශයෙන්ම තාත්තගෙන් ලැබිච්ච ආදරය කියා නිමකල නොහැකි ඔහු අපිව සරල චාම් ජීවිතයක් ලෙස ගත කිරීමට උනන්දු කෙරුවා මිසක් පමණට වඩා දේවල් වලට යොමු කරලා බලාපොරොත්තු දුන්නේ නැහැ. වසර 45ක කාලයක් සංක්‍රිස්තියන් රාජකාරිය දේවකාරයක්සේ මහත් කැපවීමෙන් ඉටු කළ ගම්ලත් මහතා ගැන අද පමුණුකම ජනතාව කතා කරන්නේ ආදරයෙන් සහ විශේෂ ගෞරවයකින්. සාමාන්‍යයෙන් කෙනෙක් එක කතා කරද්දී ඒගොල්ලන්ගේ කාර්යයකට සහයෝගය දෙද්දී අවමගුලකට සහභාගී වෙද්දී අර පල්ලියත් එක්කම තියෙන සම්බන්ධය බොහොම සමාජශීලීව තාත්තා ගමට අරගෙන ගියා.
අද දක්වා මං හිතන්නේ දැන් තාත්තා මේ වෙද්දී දේවස්ථානයේ කාර්යයන් වලින් විශ්‍රාම ගිහිල්ලා ගෙදර හිටියත් බොහෝ විට Tamanට පුළුවන් මට්ටමින් මේ ජනතාව වෙනුවෙන් යමක් කරනවා මිනිසුත් එක්ක සුහදතාවය ගෙන යන්න කටයුතු කරනවා ඒක මං හිතන්නේ අපේ ගෙදර සියලු දෙනාටත් පෞද්ගලිකව මටත් මේ ජනතාව සමග කටයුතු කරන්න ඉදිරියට යන්න සුහදශීලීව සිටීම මේ මේ ගුණාංග තාත්තගෙන් උරුම වෙලා තියෙනවා ඇත්තටම මේ සංස්කෘතියන් සේවය කරද්දී මේ විශාල ප්‍රශ්න සංස්කෘතියන් සේවය විතර නෙමෙයි ඕනෑම සේවයකදී මේ ප්‍රශ්න එනවා මම මට ඒ වගේ ප්‍රශ්න ආපුවාම මම කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක තනිවම අඬලා හරි කියනවා අනේ මම කරන සේවය ඔබ වහන්සේ දන්නේ ඉඳා මට ප්‍රශ්නයක් නැහැ ඔබ වහන්සේ දන්නවනේ මම කරන සේවාව ඒකින්ද මගේ මේ සේවාව අගය කරන්න මට ශක්තිය දෙන්න තව තවත් මේ වට මුණ දෙන්න හැකි වෙන්න ශක්තිය දෙන්න කියලා මම ඉල්ලලා යාඥා කරලා තනිවම අඬපු අවස්ථාවල් තිබුණ හරියට ඉතින් මේ ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ නැත්තම් කෙනෙකුට අවුරුදු 46ක් 30 එක දිගට සේවය කරන්න පුළුවන් කමක් නැහැ අපි දන්න විදියට නම් ඒම හැකියාවක් හම්බුනේ අර දිව්‍යනාසගේ ආශිර්වාදයයි ඕනෑම ප්‍රශ්නයකදී අපි නිර්භයව ඒ කියන්නේ පැකිලෙන්නේ නැතුව අධෛර්යයට පත් වෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් කමක් අපිට ලැබුණා දිව්‍යනාසගේ ආශිර්වාදය තුල ඒ නිසා තමයි අපි ඒ සංස්කෘතියන් සේවයේ අවුරුදු 46ක් කරන්න හැකි වුණේ ඒ නිසා මම ඒ දෙවියන් වහන්සේට මගේ කෘතගුණ සැලකිල්ල මම ඔප්පු කර සිටිනවා උන්වහන්සේට මම ස්තුති කරනවා මට ඒ දුන්නා වූ වරප්‍රසාදයෙන්ට අපේ මුළු පවුලම ආරක්ෂා කරගෙන අපේ මුළු පවුලම යහමගට ගෙනියන්න මට පුළුවන්කම තිබුණා ඔය සේවයේ අතරතුර පුතාව ඇරලෙමින් හිටින්න පුළුවන්කම තිබුණා මේ දරුවන්ටත් කොහොම හරි දැන් අද ඒ අය හොඳ ලස්සනට ජීවත් වෙනවා මට ඒ ටික ඇති වංශයට ස්තුති වේවා ප්‍රශංසා වේවා පියාණෙනි ස්තුති වේවා ප්‍රශංසා දෙවි සමිඳුන්ට කැප කළ අධ්‍යාත්මික වූ ගිහි සේවාවට ගෞරවය සහ තුති පුද කරමින් ජීවිත ගමනේ අසූවිය පසු කරන ජෝෂප් කම්බ්ලත් මහතාට වපුම් රූපවාහිනිය ප්‍රේක්ෂක ඔබද සමගෙක්ව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි. කුවට බෑ මාව වෙන් කරන්න ජීවිතයද විනාදරේ කළා මාව රැක ගන්න දෙවිඳුගේ ගැතින් කිසිවෙකුට බෑ මාව වෙන් කරන්න ජීවිතයද විනාදරේ කළා මාව රැක ගන්න යටත් වඩා මට ආදරේ කළා නින්නති සිනහසකින් නිරතුරු මාවට කෙරුවා වැඩසටහන සඳහා බැතිබර දායකත්වය මීගමුව සහ ගිරියුල්ල පමුණුගම ස්ටෝස් ව්‍යාපාර නිර්මාතෘ
සෙබස්තියන් ජයමහ මහතා සහ එම මහත්මිය ආදරෙන් සීපත් කරන ඔවුන්ගේ ආදරණීය දූතරුවන් ඇතුළු පවුලේ සැම විසිනී.